ගෙවෙන උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන ITN Biz News සමග. නෙස්ලේ පොල් වගා සැලසුමට වසර 4ක් පිරීම නිමිත්තෙන් පසුගියදා සංවිධානය කළ විශේෂ උත්සවයකදී එම සැලසුමේ පොල් ගොවීන් හා වගාකරුවන් 3000කට පොල් වගා මණ්ඩලය හා නෙස්ලේ වෙතින් පොහොර කිලෝග්‍රෑම් 150,000ක් හා නවීන වගා ක්‍රමවේද හිමි වුණා. පසුගිය වසර කිහිපය පුරා නියඟය සහ වගාවට වැළඳුණු රෝග හේතුවෙන් මෙරට පොල් සැපයුම විශාල පසුබෑමකට ලක් වුණා. එවන් පසුබිමක නෙස්ලේ පොල් වගා සැලසුම හරහා රෝග ආසාදනවලට හොඳින් ඔරොත්තු දෙන පොල් වර්ග කිරීමට අවශ්‍ය සහාය මෙන්ම පොල් වගාව ආශ්‍රිත නව තාක්ෂණය යහපත් ක්‍රමවේද ගුණාත්මක වගා අමුද්‍රව්‍ය සහ වෘත්තීමය කෘෂි ආර්ථික සහායද පොල් වගාකරුවන්ට හිමි වුණා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය එක්සත් ජාතීන්ගේ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය හා එක්ව පැවැත් වූ උපාධි පාඨමාලාවේ ප්‍රථම කණ්ඩායම සඳහා උපාධි ප්‍රදානය පසුගියදා පැවැත්ුණා. උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස නිපුණතා සංවර්ධන, වෘත්ති අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරම්පිපුල මහත්මියෙක් වූ අතර NIBM සභාපති VK චොක්සි මහතා, NIBM අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය DMA කුලසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ව්‍යාපාර තොරතුරු තාක්ෂණ හා ගිණුම් ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන් රැසකට මෙහිදී උපාධි ප්‍රදානය ආරාධිතයන් අතින් සිදු වුණා. එසමගම ITN Biz News අපි නිමවට පත් කරනවා. හෙට රාත්‍රියේ දින කෑම ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමඟ සවරන්නේ.